ප්‍රමිතියෙන් යුතු දේ තෝරගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මීත කැඩිඩේට් ලෙස හඳුන්වන මෙ වැරසිටහනේ පළමු අධියර මෙලෙස පැවැත්වුණා. මෙරට ජනාධිපති අපේක්ෂකයන්ට අමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ ව්‍යාපාරිකයන් හමුවීමට මෙහිදී ඉඩ සැලසෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසය තුළ මෙරට නායකින් තමන් වටා ලංකරගෙන ඇත්තේ කිසිදු දෙයක් විවේචනය නොකරන අය. මොවුන් සෑම විටම කටයුතු කරන්නේ තීරණය ගන්න කෙනා සතුටු කිරීමට. ඒ සාධකය හැම විටම භාවිත වෙනවා. අත්පොල්සන් දෙන්න එපා. මම මේ දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අවසානයේදී ඉතිරිවන්නේ ඔව් සර් කියන පුද්ගලින් කණ්ඩායමක්. අපේ කණ්ඩායම තුළ විශාල වෙනසක් සැබෑ වශයෙන්ම සිදු වෙනවා. මම හිතන්නේ ඔබ අත්පොල්සන් දිය යුත්තේ මගේ මීළඟ ප්‍රකාශය ඇසීමෙන් පසු. මොකද මම කණ්ඩායම තුළ වෙනසක් සිදු වුණා කියලා කිව්වට ඉන්න පිරිස වෙනුවට දේශපාලන අනුග්‍රහය තියෙන පුද්ගලින් පත් කරන්න පුළුවන්ද? එහෙම වෙන්නේ නැහැ. හිතවත් භාවය සහ පෞද්ගලික සබඳතා මත රජයේ ඉහළ තනතුරු වලට පත්වීම් ලබා දෙන සංස්කෘතියෙන් අපි බැහැර වෙනවා. අපි අනිවාර්යයෙන්ම ඉතා දියුණු දක්ෂතාව මත පදනම් ක්‍රමවේදයකට ප්‍රවිෂ්ට වෙනවා. Meritocratic approach. සජිත් ප්‍රේමදාස මහතා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පිළිබඳවද අදහස් පළ කළා. As a government, we have ආණ්ඩුවක් වශයෙන් ත්‍රස්තවාදයේ පිළිබඳව අපි ඉතා බරපතල ලෙස සිටිය යුතුයි. එම නිසා මම තීරණය කර තිබෙනවා ත්‍රස්තවාදයේ ශ්‍රී ලංකාවේ මුලිනුපුටා දෙමු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට මේ බාර දීමට. මෙරට සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ රාජකාරිය ඔහු මත පැවරෙනවා. ඒ නිසා අප ත්‍රස්තවාදී පමණක් නොව ත්‍රස්තවාදයේ සියලු මුහුණුවරද විනාශ කරන බවට ඔබට විශ්වාස කරන්න පුළුවන්. සජිත් ප්‍රේමදාසගේ පාලනයක් යටතේ අන්තවාදයට ජාතීන් අතර පවතින විෂමතාවට කිසිදු ඉඩක් නැහැ. සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පස්වරුවේ කොළඹදී කාන්තා වෘත්තීය වේදීන් පිරිසක් හමු වූ අතර දේශපාලඥයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඊට සහභාගී වුණා. From the ministry and that come from the community.